ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව. හැමදෙනාටම පින්බර සුබ උදෑසනක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ අපිව වෙනස් කරන්නේ අපේ හැඟීම්. හැඟීම් වලට පුළුවන් මිනිසුන්ගේ ගොඩාක් දේවල් වෙනස් කරන්න. හැඟීම් එක කරන ගණදිනුත් එක තමයි ඔබ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ. හැබැයි තව කෙනෙක් ඔබ හොඳයි නරකයි කියන්න කලින් ඔබටම පුළුවන් ඔබ ගැන අවබෝධයක් ලබා ගන්න. ඒ අවබෝධය ලබා ගන්න නම් ඔබට අවශ්‍ය කරන එක්තරා දෙයක්. ඒ තමයි දහම. දහම ජීවිතයට ඇඳාගත් කල ඔබට පුළුවන් ඔබේ ගමන තීරණය කරන්න. අදත් ධර්මය තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන අසපුව ධර්ම සාකච්ඡාව දෑබර අම්මෙදාති දුවේපුති අපි කොළඹ මැදිරියේ සිට ආරම්භ කරන සූදානම්. ඉරිද උදෑසන 7 කියලා කියන්නේ ඔබෙත් මගේ ජීවිතයට අපි නොදන්න බොහෝමයක් කරුණු එකතු කරගන්න මොහොතක්. එහෙනම් දැන් අප මෙතෙන් සිට FM 92.2 FM 92.4 අසපුව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේ FM දින ප්‍රධාන මැදිරි සංකීර්ණයට වැඩම කර තිබෙනවා. අද මේ හිමිදිරියේම උන්වහන්සේ මුළු රටකට මේ උතුම් ධර්මයේ විග්‍රහ කර දෙන්නට සූදානම්. එනිසා වෙන් නමස්කාර පූරකව අප දෙන ප්‍රධාන මැදිරි සංකීර්ණයට පිළිගන්නවා කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද සීමලාගොඩ ධම්මින්ද ස්වාමීන්ද්‍රණන් වහන්සේ. අපි උන්වහන්සේව නමස්කාර පූරකව පිළි අරගෙන අපේ ලෝකේ වැඩිපුරම අපි ආදරය කරන්නේ, වැඩිපුරම අපි පරිස්සම් කරන්නේ, වැඩිපුරම අපි මේ හම්බ කරන්නේ කාටද කියලා ඇහුවොත් ඔබේ උත්තරේ තමයි දුවල පුතාලට. එන තමන්ගේ දරුවන්ට ඔබ මේ තරම් දේවල් ඇප කැප වෙලා ලබා දෙනවා නම් සමහර වෙලාවට ඒත් ඔබේ දරුවට අඩුවක් දැනෙන්න පුළුවන්. අන්නේ අඩුව මොකක්ද කියලා අද අසපුව ධර්ම සාකච්ඡාවෙන් සාකච්ඡා කරන්න සූදානම්. පෙර පාසලට අරන් යන පුංචි දුව පුතාව ඔබ ඉන්නතුරු දහම් පාසලට අරන් යනවා වෙන්න පුළුවන්. පාසලේ එක ශ්‍රේණියට ඇතුළත් කරනවා වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාල දක්වා ඉගෙන ගන්න මේ දරුවෝ ඉන් අනතුරුව මේ බාහිර සමාජයත් එක්ක ගැටෙන්න ගියාට පස්සේ බාහිර සමාජය මේ දරුවන්ට හරි නුපුරුදු ගතියක් දැනෙන්න පටන් ගන්නවා. අන්නේ නුපුරුදු ගතිය නැති කරන්න දහම ඉවහල් කරගන්නට ඕනේ. අන්න එතනින් අද අසපුව ධර්ම සාකච්ඡාව සාකච්ඡා කරන සූදානම්. සරලවම කිව්වොත් වර්තමානයේ අපේ දරුවෝ ප්‍රායෝගික නෑ. ඒකට හේතුව මොකක්ද? දැනුමෙන් සන්නද්ධයි. හැබැයි Taman ඉගෙනගත්ත දැනුම පාරේ යද්දි මගතුටේදී හම්බෙද්දි මේ මිනිසුන් එක්ක ගණිතලු කරන්න තේරෙන්නේ නෑ. ඔබේ දරුවට ප්‍රායෝගිකත්වය වැදගත් වෙන්නේ කොහොමද? ඒකට බුදුදහම ඉවහල් කරගන්නේ කොහොමද? අවසරයි අපේ නායක හම්තුරනේ. ඇත්තටම අද උදෑසනත් මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය මෙහෙණින් වහන්සේලා එවගේම බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව අපි පළමු කොටම ඔබ හැම කෙනෙකුටම ආශිර්වාදයන් සිද්ධ කරන ගමන් සුබ උදෑසනක් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ලෝකේ අපි වඩා වැඩියෙන්ම අවධානය යොමු කරන පිරිස දරුවෝ බුදුහාමුදුරෝ දේශනා කරන පුත්තාවත්තු මනුස්සානම් කියලා. එක්තරා නිවසක දරුවෙක් තරුණ වයසට පත්වෙච්ච වෙලාවේ ඒ දරුවා තමන්ගේ මිත්‍රයෙකුට කියනවා මට මගේ මේ ගෙදර ඉන්න එක එපා වෙලා තියෙන්නේ. මිත්‍රයහනෝ ඇයි එහෙම ඔයාට වාගේ ගෙදර ඉන්න එක එපා වෙලා තියෙන. අපේ තාත්තා හැම වෙලාවකම මම මොන දේ කළත් ඒ දේ නිවැරදි කරනවා. විදුලි බල්බයක් දැම්මහම තාත්තා නිතරම අහන්නේ මමද වහන්නේ කියලා. එයා විදුලි බල්බය වහනු. ටැප් එක ඇරලා මට වහන්න බැරි වෙච්ච වෙලාවකදී තාත්තා නිතරම කියන්නේ මමද වහන්නේ කියලා තාත්තා එක වහනු. මට රැකියාවක් ඕනේ, මම රැකියාවක් තෝරගත්තොත් මේ ගෙදරින් මම යනවා කියලා මේ මිත්‍රයා තමන්ගේ සමකාලීන මිත්‍රයෙකුට කියනවා. එහෙම කියලා ඔහු රැකියාවකට යන්න ඉල්ලුම් පත්‍රයක් පුරවලා යවුවහම නියමිත දවසේ ඔහු කැඳවනවා සම්මුඛ සාකච්ඡාවට, සම්මුඛ පරීක්ෂණයට.
සමග පරීක්ෂණයට ගොඩාක් සහතික පත්‍රත් එක්ක මේ මිත්‍රයා මේ දරුවා මේ තරුණයා ඇතුළත් වෙද්දි තරුණයට දකින්න ලැබෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණය තියෙන තැනට එන ස්ථානි ගේට්ටුව ගේට්ටු පලු දෙක මැරලා. මෙයාට මතක් වෙනවා තාත්තගේ හැම වෙලාවම කියපු දෙයක් ගේට්ටු ඇරියොත් මම දවහන්නේ කියලා. මෙයා ඉබේට වගේම ගේට්ටු වහලා මිදුලට එද්දි මිදුල හෝස් බටයක වතුර ගොඩාක් එහෙ මෙහෙ යනවා, මිදුලේ අපත යන වතුර. මෙයා ටැප් එක වහන ගමන් එයාට මතක් වෙන්නේ මමද වහන්නේ කියලා. ඇතුළට එද්දිම අනවශ්‍ය විදුලි පංකා ක්‍රියාත්මකයි, අනවශ්‍ය විදුලි බල්බ ක්‍රියාත්මකයි. මොහු ඒවා වහනවා. ඒ වහන්නේ එයාට මතක් වෙනවා තාත්තගේ වචනය මමද වහන්නේ කියලා. ඉන්ටර්වි එකට එම නැත්තම් සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා එන බොහෝ අය යනවට වඩා වේගෙන් එළියට එනවා. මෙයා කල්පනා කරනවා මටත් එහෙම වෙයිද කියලා. එම කල්පනා කළ මේ ඇතුළට ගියහම ඒ සම්මුඛ පරීක්ෂණය කරන අය අහනවා, ඔයාට කවද්ද වැඩට එන්න පුළුවන් කියලා. මෝ බලනවා මගේ සහතික බැලුවේ නෑ, මගෙන් ප්‍රශ්න ඇහුවේ නෑ, හැබැයි වැඩට එන්න කියලා මට දවසක් නියම කරනවා. මේ සම්මුඛ පරීක්ෂක මණ්ඩලය කියනවා මට ඔයාගෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැහැ. ඔය වගේ සහතික තියෙන ගොඩක් අය මෙතනට ආවේ නිසා එකදු සහතිකයක්වත් අපිට වැදගත් නැහැ. අපි ඔබ මේ ආයතනයට එද්දී CCTV කැමරා වලින් බැලුවා. ඔය ගේට්ටු ඇරලා තිබ්බි අපි, ඔය වතුර බටේ ඇරලා තිබ්බි අපි, අනවශ්‍ය විදුලි පංකා නිවල නැතු එහෙම තිබ්බි අපි. මොකද අපිට මේ ආයතනයට ඕනේ හොඳ කළමනාකරුවෙක්. ඒ කළමනාකරුවෙක් තුල තිබිය යුතු ලක්ෂණ ටික ඔබට ඔබ තුල තියෙනවා. ඒ නිසා ඔබට හෙට ඉඳලා වැඩට එන්න පුළුවන්. මේ තරුණයා පසුතැවෙනවා. මොකද පසුතැවෙන්නේ? තාත්තා පුංචි කාලේ ඉඳලා මං එතනට හැඩගැස්සුවා. ඒ හැඩගස්වද්දී මට තාත්තත් එක්ක තරහක් ඇති වුණා. හැබැයි තාත්තා එහෙම කළ නිසා අද දවසේ මට ලොකු වටිනකමක් මේ මොහොතේ සිද්ධ වුණා කියලා ඒ තරුණයා සතුටු වෙනවා. එතකොට මේ වැඩසටහන අහන අපේ මව්වරු පියවරු කල්පනා කරන්නට ඕනේ දරුවන්ගේ පහසුවට අපි හැමදේම කරලා දෙනවා වෙන්න පුළුවන්. නමුත් දරුවන්ට පුංචි කාලේ ඉඳලා ආකල්පයක් හදලා දෙන්න ඕනේ. පාසලට යනකොට සපත්තු දෙක මැදගන්න, සපත්තු දෙක දාගන්න, ඇඳුම මැදගන්න, ඇඳුම ඇඳගන්න, බත් පෙට්ටිය දාගන්න, මෙතරම් සැලකිය යුතු කාලයක් යන දරුවට ආකල්පයක් හැදෙන්න ඕනේ. උදෑසන මම මේ වෙලාවට නැගිට්ටොත් මේ වෙලාවට පාසලට යන්න පුළුවන්. මේ විදියට මම ඊට පෙර දවසේ සූදානම් වුණොත් හෙට උදේට කලබලයකින් තොරව පාසලට පිටත් වෙන්න පුළුවන්. හැමදේම අම්මා තාත්තා දරුවන්ගේ යහපතට කියලා සමහර වෙලාවට කරලා දුන්නහම දරුවන්ට පරිණත වෙන්න, අධ්‍යක්ීම් ගන්න, කුසලතා වර්ධනය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියෝ උගන්නනවා කියනකොට මතක තියාගන්න ඕන හොඳම දේ තමයි උගන්නන එකට වඩා ඉගෙන ගන්න උගන්නන්න ඕනේ. ඉගෙන ගන්න උගන්වුවහම ඒ දරුවෙකුට පරිණත වෙන්න අවස්ථාවන් ටික ලැබෙනවා. ඒ වගේම අපි බටහිර සංකල්පකදී කියනවා අපි පාසලේ පළමු වසරට දරුවෙක් ඇතුළත් කරනවා කියලා කියන්නෙම මැටි පිඩක් දෙමව්පිය බලාපොරොත්තු වෙනවා. මේ මැටි බිඩ පාවිච්චි කළ දේව රූපයක්, මනුස්ස රූපයක්, එහෙම නැත්නම් මේ ජීවිතේ මහා දෙවියන්ට නායක වෙච්ච සක්‍ර රූපයක්මයි කියලා. ඒ මැවීමේ මූලික අවස්ථාවේදී වඩා වටින කාර්යභාරය තියෙන්නේ අපි කල්පනා කරන්නේ දෙමව්පියන්ට. එතනදී කුසලතා සහ ඒ දරුවගේ දැනුමත් එක්ක එයාට ආකල්ප ටිකක් හදලා දෙන්නට ඕනේ. ඒ ආකල්ප හැදීමේ වගකීම දහම් පාසලට විතරක් බාර දීලා තමන්ගේ ජීවිතයෙන් අත් මිදුනොත් දෙමව්පියන්ට තමන්ට බලාපොරොත්තු වෙන තරමේ එවැනි දරුවෙක් නිර්මාණය කරන්න අවස්ථාව සැලසෙන නිසා බුදුදහමේ කියනවා දක්කෝ දක්ෂ අනලසෝ අලස නැති තත්රූපහාය වීමංසාය. ඒ අවස්ථා ගැන හිතලා තීන්දු තීරණ ගන්න. දැන් සමහරලාවට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවෙක් එහෙම සීනි බෝල වගේ
තමන්ට ඒ දරුවට පරිණත වෙන්න අවස්ථාවක් නොදී සමාජගත කළ හම යාට යමක් පැවරුවාම කරන්න ඒ මොහොතේ කළ යුතු දේ පිළිබඳ ඒ දරුවට අවබෝධයක් නැති වෙනවා. එසා දෙමව්පියෝ දරුවන්ට උගන්නනවට වඩා උගන්නන හැටි ඉගෙන ගන්න හැටි ඉගැන්වුවොතින් ඒ දරුව පරිණත වෙනවා කියලා තමයි අපි කල්පනා කරන්නේ. එම පැහැදුරුනේ දරුවන් ප්‍රායෝගික වීම කොයිතරම් වැදගත් වෙනවද මේ සමාජයට රටට, මෙන්න මේ කාරණාව තමයි අද අසපූ ධර්ම සාකච්ඡාවෙන් මේ විග්‍රහ කරන්නේ. අපේ දරුවන්ට ප්‍රායෝගික වෙන්න හරිම ලේසි. හැබැයි අපි මේ අධ්‍යාපනයත් එකට දුවද්දී දරුවන්ගේ අනෙක් දේවල් අපිට මගහැරලා යනවා. හම්දුරුනේ ලෝකේ අපි ජීවත් වෙන්නේ රටාවකට රිද්මයකට. ඒ නිසා මේ දරුවන්ගේ ජීවිතත් එක්ක කටයුතු කරද්දී අපි හම්දුරුනේ අපි හිතුවොත් මම සංගීතයට කැමති නැහැ. මම කැමති චිත්‍රවලට විතරයි. මම නැටුම් වලට කැමති නැහැ. මම ක්‍රීඩාවට කැමති නැහැ. හැබැයි මේ මෞකුසින් එළියට එන දරුවට මේ හැමදේම අවශ්‍ය වෙනවා. මිනිස්සෙක් වෙන්න නම් ඒ දරුවට රටාවක් තියෙන්න ඕනේ. ඒ වගේම අවට වටපිටාව පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕනේ. එන අපේ හැමදෙරේ මම කැමති මේ පවුල තුල සාමාන්‍යයෙන් අපි හිතමු දෙදෙනෙක් විවාහ වෙනවා. විවාහ වෙලා මෙයාට කලින් දරුවෝ හිටියේ නැහනේ. දැන් විවාහ වුණාට පස්සේ තමයි දරුවෙක් හම්බ වෙන්නේ. අන්නේ විවාහ වෙලා දරුවා හම්බුණාට පස්සේ අර හිටපු බිරිඳ එන්නෙන්න වෙනස් වෙනවා මමක් විදිහට. අන්නේ මමක් විදිහට වෙනස් වීමේදී අපිට සම්බුදු දහම කොයිතරම් වැදගත් වෙනවද මේ දරුවත් අම්මත් අතර මේ සෙනෙහස බෙදා හදා ගැනීමද අපේ හැමදෙරේ. ඇත්තටම දරුවෙක් ඉස්සෙල්ලම ආදරය ඉගෙන ගන්නේ අම්මගෙන් සහ තාත්තගෙන්. එහෙමයි. එතකොට දරුවා මව් කුසේදීම තමයි බුදුහාමුදුරුව අනමතග්ග සංයුත්තේදී පැහැදිලි කරනවා. මව් කුසේදීම තමයි මේ අත්දැකීම් ටික ලබන්නේ. එහෙමයි. අම්ම තාත්තා තුල තියෙන ඒ ආගමික නැමියාව, අම්ම තාත්තා තුල තියෙන සෙනෙහස, අම්ම තාත්තා සමාජයත් එක්ක කරන ගනුදෙනු කියන මෙන්න මේ කාරණාවන් වලදී එක දරුවට ලැබෙනවා. එවගේම දරුවගේ මංගල සම්මත අභිවෘද්ධායි අවස්ථාවන් වලදී අම්ම සහ තාත්තා ඒ දරුවන්ට අපේ සංස්කෘතිය පවර්ලා දෙන විදියට, අපේ ඥාතිකම් පවර්ලා දෙන විදියට සහ අපේ සભ્યත්වයන් පවර්ලා දෙන විදියට තමයි හැම කටයුත්තක්ම සම්පාදනය කරගන්න ඕනේ. ඔබතුමා වචනයක් කිව්ව යම් ක්‍රමයකට සහ යම් රිද්මයකට. එහෙමයි. ඕනෙම තැනකදී මේ කියන කාරණාව ගිලිහුණාම දරුවෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳව තියෙන ඒ දැක්ම හරියාකාරව ලැබෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අපි ශ්‍රී ලාංකික අපේ සංස්කෘතිය ශ්‍රී ලාංකික සංස්කෘතියක්. මේක බුදුදහමෙන් පෝෂණය වෙලා තියෙන සංස්කෘතියක්. එහෙමයි. ඔබ මම පිළිගත්තත් නැතත් අපි මෙන්න මේකට අදාළව තමයි දරුවා මුහු කරන්න ඕනකම තියෙන්නේ. දැන් අපි උද්ගත්තොත් ඉස්සර අපේ ආච්චිට පුළුවන්කම තිබුණා ජාතක කතා පොතේ අඩුම තරමේ ජාතක කතා 40ක්වත්. එහෙමයි. ගමරාලගේ කතා, අන්දරේගේ කතා, කවි මේ ඔක්කෝම ටික අපේ ආච්චිට තිබුණා සහ ආච්චිට ලොකු වටිනකමක් ඒ ඇතුලේ තිබුණා. අපි දරු මුණුබුරු හැටියට ආච්චි ළඟට ලං වෙන්නේ මේ තියෙන වටිනකම් ටික ආච්චි ළඟ තිබ්බ නිසා. අද සමහර වෙලාවට මේ වැඩිහිටියෝ කල්පනා කරන්න ඕනේ මම ආච්චි කෙනෙක් වෙලා තියෙනවා. මොකද මගේ දරුවෝ විවාහ වෙලා දරුවන්ට දරුවෝ ලැබිලා මම ආච්චි කෙනෙක්. හැබැයි ආච්චිගේ වටිනකම් ටිකත් එක්කද මම ආච්චි කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මට ජාතක කතා පොතේ ජාතක කතා කියා පුළුවන්ද? මට අන්දරේගේ කතා ටික, ගමරාලගේ කතා ටික, කවි ටික නිසියාකාරව තව පිරිසකට පවරලා දෙන්න පුළුවන්ද? ඒ වගේම අම්මා කියන චරිතය ඇතුලේ අපේ නිවසේ අම්මා කියලා කියන්නේ හැම වෙලාවකදීම මහා කැපකිරීම ප්‍රමාණයක් සිද්ධ කරපු කාන්තාව. ඒ වගේම අපේ ගෙදර තාත්තා කියලා කියන්නේ තරුණ වයසේදී තාත්තා දරුවෝ ලබන්න පෙර සමහර වෙලාවට මත්පැනට විවිධ විනෝදයට වැඩිපුරම නැඹුරු වුණාට ටිකක් දරුවෝ ලොකු මහත් වෙද්දී දරුවෝ තමන් දිහා බලන නිසා ඊට අදාළ කරන ආදර්ශමත් ස්වභාවයකට අම්මයි තාත්තයි පත් වෙනවා. දැන් අපි අර කියනවා අපේ දරුවන්ට අපි උගන්වනවා පුතේ තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා.
එතොර දරුවා මහා බ්‍රහ්මයා කියල ඉගෙන ගන්න අපේ තාත්තා. ඇතැමිලට තාත්තා රෑට හවසට මත්පැන්ටිකක් බීලෙහෙම හතරගාතයෙන් ගෙදර අවුත් දරුවා අම්මගෙන් හෝ ආච්චිගෙන් අහන්න පුළුවන් අම්මේ ආච්චි මහා බ්‍රහ්මයත් ගෙදරෙන් යොහොමද. මහා බ්‍රහ්මයත් හතරගාතයෙන්ද ගෙදරෙන් ඒක දකිනෝ. එවගේම තමයි දෙමවපියු හොඳට මතක තියාගන්න ඕනේ. දරුවන්ට අපි කියන දේට වඩා අපේ දිහා බලල තමයි දරු හැදෙන්. ඔබ බලන්න පාසලේ ගුරුවරිය පන්තිභාර ගුරුතුමිය අඳින්න පළඳින්න කතාබහ කරන විදියට දරුව ගෙදර ඇවිල්ල කතා කරන්න හුරු වෙනවා. ඒ වගේම තමයි ඔබේ ගෙදර හැසිරීමත් එක්ක තමයි දරුවා පාසලේදී සමාජයේදී හැසිරෙන්නේ. මොකද මූලික සමාජහනු යෝජනය සිද්ධ වෙන්නේ පවුල තුළ. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන පුබ්භාචරිය අම්මයි තාත්තයි කියලා කියන්නේ පූර්ව ආචාර්යවරු. ඥාතිකම් කියලා දීලා සිරිත් විරිත් පිළිබඳ අවබෝධය හදලා දීලා මේ ජීවිතය ඇතුලේ දරුවෙක් පරිණත වෙන්න ඕන මූලිකම කාරණා ටික දැන් අපි ගත්තොත් පුංචි කාලේ කතා කරන්න උගන්වනවා කියන කාරණාව සිද්ධ කරන්නේ අම්මයි තාත්තයි. එහෙමයි. අපිට කතා කරන්න පුරුදු කළේ අම්මයි තාත්තයි. එතකොට අම්මා තාත්තා උදේට නැගිටලා ඒ කරන සිරිත් විරිත් ටික අම්මා තාත්තට දක්වන ගෞරවය තාත්තා අම්මට දක්වන ගෞරවය. ඒ වගේම හවසට බෞද්ධ නිවසක් නම් හවස 6ට 6 හමාරට බුදුන් වැඳලා ඒ වගේම පුංචි භාවනාවක් කරලා කරණීය මෙත්ත සූත්‍රය වැනි පුංචි සූත්‍රයක් එකට සජ්ජහායනා කරනවා නම් රැට නිදාගන්න යනකොට දරුවන් ලවා අම්මට තාත්තට වන්දවගෙන අම්මා තාත්තා දරුවන්ට සුබ රාත්‍රියක් කියලා එහෙම නිින්දට යනවා නම් පොහේට පන්සලට යනෝ වගේම වැඩිහිටියන්ට සැලකී මේ සියල්ල gedara parisareya tule huru karanawa nan eka tamai daruwa parinatha wenna tiyena moolikama avasthawa kelai api kalpana karana saha buduha muduru me loke ammata saha taattata maha brahmayaaya පූර්ව ආචාර්යවරුන්ය කියන ගෞරවය ලබලා දෙන්නේ මෙන්න මේ කියන හේතු කාරණා මත. ඒසයික වර්තමාන කාර්යබහුල ජීවිතයේදී උනත් යම් ප්‍රමාණයකින් කල්පනා කරලා අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන පන්නරය සුළුපටු නෑ කියලයි අපි කල්පනා කරන්නේ. එහම පැම්තුරුනේ පුංචි දරුවා මෞකුසේ ධම්ම තමයි මේ සමාජයට අනුගත කරවන්න මවට පියාට වගකීම පැවරෙන්නේ. එන ඔබ හිතන්න මේ සියුම් පුංචි දරුවා මෞකුස තුල ඉඳන්ම මේ බාහිර සමාජය හඳුනා ගන්න උත්සාහ කරනවා නම් මේ කුඩා මනසට කොයිතරම් ආරක්ෂාවක් රැකවරණයක් ආදරයක් ඔබ ලබා දිය යුතුද කියන කාරණය. අද අසපුව ධර්ම සාකච්ඡාවේ මේ දරුවන් ගැනම සාකච්ඡා කරන්න හිතුවේ ශිෂ්‍යත්වයක් ලං වෙනකොට කොයිතරම් ඔබ දුක්මහන්සි වෙනවද? ආදරණීය අම්මලා තාත්තලා විභාගයක් ලං වෙනකොට කොයිතරම් වේදනාවක් දුකක් බයක් සැකයක් ඔබේ හිතේ තියාගෙන ඉන්න ඔබේ දරුවා ගැන. හැබැයි ඔබේ දරුවා කියලා කියන්නේ මේ ලෝකේ විස්මිතම නිර්මාණය. එනං ඒ නිර්මාණකරුවට නිර්මාණ කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ ඉඩ දෙන්න නම් අපේ හිත පිරිසිදු වෙන්න ඕනේ. අපේ හිතේ සැකයක් ඇති වුණොත් බියක් ඇති වුණොත් දරුවා ගැන අන්නේ බිය හරහා දරුවා බලනවා මේ මොකක්ද මට ලැබෙන නිදහසක් නැතුව මේ තාඩන පීඩනවලට ලක්වමින් මම මේ මොකද්ද මේ ගත කරන ජීවිතය කියලා. දැන් අපේ හැමදුරනේ මම ඊළඟට අපේ හැමදුරන්ගේ අහන්න දැන් ප්‍රශ්න ටිකක් වෙනස් ප්‍රශ්නයක්. මොකද ඒ නිසාම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේගෙන් නට අහන්නට පුළුවන්. මොකද කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නා පුරාණ විහාරවාසි ශාස්ත්‍රපති සිඹලාගොඩ ධම්මින්ද ස්වාමින් මහන්සිය කියලා කියපුවාම උන්වහන්සේට මේ ඕනෑම ප්‍රශ්නකට උත්තර දීමේ හැකියාවක් තියෙනවා. ඒ අපි සැබවින්ම අපි දන්නා කාරණයක්. අපේ හැමදුරනේ ඔබ වහන්සේ මේ අධ්‍යාපනය ලබා දෙනකොට මේ දරුවන්ගේ මානසික මට්ටම් තේරුම් ගන්න තියෙනවා. එනිසාම මම කැමති මෙන්න මේ කාරණේ. අපේ හැමෝටම පෙර පාසල් ගිහිල්ලා පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මේ ඉලිටෙන දරුවට සමහර වෙලාවට අපේ හැමෝටම අපිට හිතෙනවා මේ ඉගෙනගත් දේවල් ඔහුට පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ලංකාවේ ගම්බද ප්‍රදේශවල බහුලව තියෙන කාරණයක් තමයි උසස් පෙළ විභාගයට වාඩි වෙලා විභාගෙ ලිව්වට පස්සේ මම මොකද්ද කරන්න රැකියාව? දැන් මම ඉගෙනගත් දේවල් රැකියාවට භාවිතා කරන්නේ කොහොමද?
එතකොට සමහරලාට අපේ හැමදෙනු අපි හිතනවන රැකියාවක් කියලා අපේ හිතේ මවාගෙන ඉන්නේ පුටුවක වාඩි වෙලා මේසෙක ඉඳගෙන මේ පෑනකින් ලියන රැකියාවක් කියලා. රැකියාව කියලා කියන්නේ වෙනත් පැතිකඩක්. මේ වෘත්තීය ජීවිතේ අනුගත වෙන්න සම්බුදු දහම ඉබහල් කරගන්න ඕනේ කොහොමද අපේ හැමදෙරනේ? ඇත්තටම තමන්ගේ පැවැත්ම සකස ගන්නකොට අපිට මේ ජීවිතේ වඩා හොඳටම තේරුම් ගන්න පුළුවන් සූත්‍ර දේශනාව තමයි කරණීය මෙත්ත සූත්‍ර දේශනාව. එහෙමයි. බැලු බැල්මට කරණීය කියන්නේ කරන්න, මෙත්ත කියන්නේ මෛත්‍රිය, මෛත්‍රිය කිරීම පිළිබඳව තමයි එතන දේශනාව වෙන්නේ. හැබැයි ඒකේ තියෙන කාරණා කීපයක්. ඒක කියනවා අපි මෛත්‍රිය කරන ඇත්තෝ සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. මේ ලෝකේ අපි යම් රැකියාවක් නිරත වෙනකොට අපි කියන කාරණයක් තමයි එයාට තියෙන්නට ඕනේ බූරු පිටක්, ඒ වගේම ඌරු කටක්, ඒකම නරියාගේ පිළිබඳව යම් තීක්ෂණ බුද්ධියක්. එතන කපටිකම කියන එක නෙවෙයි අපි කල්පනා කරන්නේ, නරියෙක් වගේ තීක්ෂණ වෙන්නට ඕනේ. එහෙමයි. ඒ වගේම උකුසු ඇසක් යමක් පිළිබඳව දකින්න. අපි හිතමුකෝ දැන් මම බෞද්ධ දර්ශනය උසස් පෙළ විශ්වවිද්‍යාලේ උපාධියක් අරගෙන මම ධීවර අමාත්‍යාංශ රැකියාවකට ගියොත්. එහෙමයි. එතකොට ඒක පරස්පරයි. ඒතර උපාධිධාරියෙක් කියලා කියන්නේ පවරණ ඕනම කටයුත්තකට අනුගත වෙන්න පුළුවන් හැකියාව. එහෙමයි. ඒ වගේම අපේ රටේ තියෙන දුබලතාවයක් රැකියාවට සුදුසු කෙනෙක් ගන්නව වෙනුවට කෙනෙකුට රැකියාවක් දෙන්න තමයි හැම වෙලාවකදීම අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. දැන් රැකියාවට සුදුසු කෙනෙක් නේ අපි ගන්න ඕනේ. එතකොට කෙනෙකුට රැකියාවක් දුන්නොත්ින් එතන යම් රැකියා ප්‍රශ්නයකට උත්තරයක් තියෙන්න පුළුවන්. හැබැයි ඔහු ක්‍රියාත්මක වීමේදී අර උපයෝගීතාව, ඵලදායීතාවය කියන එක එතන ඇති වෙන්නේ නැහැ. ඒ වගේම වගකීම සහ වගවීම කියන කාරණාව අපිට පුංචි දවසේ ඉඳලම මේ අධ්‍යාපනයේ ඇතුලේ ලබලා දෙන්නට ඕනේ. සමහර වෙලාවට අපිට වගකීමක් තියෙනවා, හැබැයි වගවීමක් නැහැ. තොර මේ වගකීම සහ වගවීම කියන දෙන මම යමක් කළාම එතෙන්දී බුදුදහම කියන්නේ නිදහසයි, ස්වච්ඡන්දතාවය. හැබැයි එතන වගකීමක් තියෙනවා. මට මගේ කටයුතු කරන නිදහසක් තියෙන, ස්වච්ඡන්දතාවයක් තියෙන. හැබැයි ආයතනේ ව්‍යුහය ගත්තාම එතන මට යම් බාධා ටිකක් තියෙනවා. තොර ඒකට අනුගත වෙලා අපේ තියෙන කාර්යයන් සිද්ධ කරන්න අපිට හැකියාවක් තියෙන එකට අපි කියනවා දක්කෝ, දක්ෂ වෙන්නට ඕනේ. ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කරනවා සක්කෝ උජූච සූජූච. සමහර වෙලාවල් තියෙන අපිට ඍජු වෙන්න ඕන වෙලාව. එහෙමයි. ඒ වගේම මුදු වෙන්න ඕන අවස්ථා. සමහර වෙලාවට අපි කමුක ආයතනයකට යන කෙනෙක් ආයතනයේ ප්‍රධානිය සමහරට පොල් පිත්තක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඌට ගෞරව කරන්න ඕන. මුදු වෙන බව. සක්කෝ උජූච සූජූච. ඊළඟට සුවච වෙන බව. අපි සමහර වෙලාවට සාමූහික තීන්දුව తీරන ගන්නෝ. සාමූහික තීන්දුව తీරන ගද්දී අපි මේ මොහොතේ අපේ ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කරමු. මොකද විකල්ප අදහස් ඕන මායතනකට තියෙන්න ඕනේ. හැබැයි අපි එළියට එද්දී අර එකඟ වෙච්ච කාරණාව තමයි පොදු කාරණාව හැටියට සලකන්න ඕන. මෙහෙම නොවුනොත් අර සාමූහික වගකීම එතනින් ගිලිහෙනවා. ඒ වගේම සුවචෝ සුබරෝ මනාව පෝෂණය කරන බොහොම සැහැල්ලුවෙන් පෝෂණය කරන්න පුළුවන් හැකියාවක් අපි හදා ගන්නවා. කියන්නේ අපි ආදායම සහ වියදම සමබර කරගෙන අපි එතනින් ඉහළට යන්න උත්සාහ කරද්දී අපිට තියෙන ඕන අවශ්‍යතාවයක්, මට වගකීමක් තියෙනවා. මම මේ වගකීම හරියට කළාම මට උසස්සීන් ලැබෙන්නේ නැත්නම් අපි සමහරට හිතන්නේ ආයතනයකට ආවම අපි අහන්නේ මට ලැබෙන වැටුප. එතකොට අපිට ලැබෙන වරප්‍රසාද ටික ගැන ඉස්සෙල්ලහන්නේ නැතුව අපි හැම මොහොතකදීම පුරුදු වුණොත් අපේ වගකීම් ටික කරන්න, ඒකෙදී අපිට ලැබෙන ප්‍රතිලාභ ටික සුළුපට නම් පුංචි අවස්ථාවක් මේ පොදුවේ පැහැදිලි කරන්නම්. අපි හැම කෙනෙක්ම දන්න කෙනෙක් තමයි මයිකල් ජැක්සන් මහත්මයා. එහෙමයි. එතකොට එතුමා සමහර දවස්වලදී දින 3 සහ 4 කැලෑවට ගිහිල්ලා විවිධ සත්තුන්ගේ චර්යාවන් අධ්‍යයනය කළ, රූපගත කරලා, වීඩියෝගත කරලා එයා ඒව තමන්ගේ නිවසට ගෙනල්ලා බලලා
එයා යාට ආවේනික නර්තන රටාවක් හදාගත්තා. තකොට අපි කාටවත් මයිකල් ජැක්සන් කෙනෙක් වෙන්න බෑ. එමයි අපිට අපි වෙන්න පුළුවන්, අපිට තව කෙනෙක් වෙන්න බෑ. එක දවසකදි මාධ්‍යවේදිනියක් අහන ඔබතුමා වගේ, ඔබ මෙතරම් දක්ෂ කෙනෙක්, මෙතරම් ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්, ඇයි මෙච්චර මහන්සි වෙන්නේ? එහෙමයි. ඔව් කියනවා. අපේ දරුවන්ට, අපේ වැඩිහිටියන්ට රැකියාවල නිරත වෙන අපි හැමෝටම බොහොම වටින දෙයක්. එතුමා කියනවා, මම දවසක් මහන්සි නොවුනොත් ඒකේ වෙනස මට හෙට දවසේ දැනෙනවා. මම සතියක් මහන්සි නොවුනොත් ඒ වෙනස මගේ කණ්ඩායමට දැනෙනවා. මම මහන්සියක් මහන්සි නොවුනොත් ඒ වෙනස මගේ සමස්ත ලෝකවාසී ප්‍රේක්ෂකයන්ට දැනෙනවා. ඒ නිසා මම මේ තරම් මහන්සි වෙනවා. අපි හැම වෙලාවකම පැහැදිලි කරන කාරණයක් තමයි, අපි යමක් කරද්දී ඒ වෙනුවෙන් 100%ක් අපි දායකත්වය නොදුන්නොත් ඒක හොරකමක්. ඒක හොරකමක්. කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය හොරකම් කළා බවට පත් වෙන නිසා අපි හැම වෙලාවකදීම ඒ හැකියාව සහ ඒ නිපුණත්වය නිරන්තරවම සකස ගන්න පුළුවන්කමක් හදාගත්තොත් ඒක තමයි වටිනේ. මොකද බුදුදහම කියන සබ්බ පාපස්සකරණ, සියලු පාපයන්ගෙන් ඉවත් වෙන්න ඕනේ කුසලස්ස උපසම්පදා. කුසල් වඩන්න ඕන. කුසල් කියන්නේ මෙතන හැකියාව, කෞශල්‍ය. එහෙමයි. එතකොට සසර කොට කරගන්නත් අපිට හැකියාවක් ඕන, වගේම භෞතික සංවර්ධනයටත් ඔබට මට හැකියාවක් ඕන. සබ්බ පාපස් අකරණ කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපන. මේ ලෝකේ හිත දමණය කරගන්න පුළුවන් නම්, ඒ වෙලාවේ අපිට ඒ හැම දෙයක්ම දරන්න පුළුවන් නම්, ඒක තමයි සාර්ථකත්වය කියලා අපි කල්පනා කරන්න ඕනේ. එහෙනම් අපේ හඳුරන්නේ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නාව පුරාණ විහාර වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද සේබලාගුඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ තමයි දෑබර අම්මිතාත්තේ ඔබට මේ ඔබේ ලෝකේ වටිනාම කෙනා ගැන ආදරණීය දරුවා පිළිබඳව මේ විග්‍රහය පුළුල් අවබෝධය ධර්මය හරහා ඔබට දේශනා කරන්නේ. අපේ හැමෝටම අපි පුංචි දරුවා ගැන කතා කරා, ළමා මනස ගැන කතා කරා. ඒ විතරක් නෙමෙයි, ළමයින් වර්තමානයේ ප්‍රායෝගික නැහැ. එදා ප්‍රායෝගික නොවුන ළමයින් අද වර්තමානයේ තරුණයින් විදිහට ප්‍රායෝගික වෙන්නේ නැහැ. අන්න ඒ පිළිබඳව තමයි අසපුව ධර්ම සාකච්ඡාවෙන් අපි මේ විදිහට ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ. අපි ප්‍රායෝගිකත්වය ගැන සාකච්ඡා කරේ. අපේ හැමෝටම දැන් අපි හිතමු එහෙම ආපු පුංචි බිලිඳ ඉන්න අනතුරුව තරුණෙක් වෙලා දැන් රැකියාවකට අනුගත වෙලා මේ වෙලාවේ රැකියාවල නිරත වෙලා ඉන්න දුවල පුතාලා, එහෙම නැත්නම් ආදරණීය ඔබ රැකියාවක් කරනවා නම් ඔබටත් මේ අසපුව ධර්ම සාකච්ඡාව එක්තරා පැතිකඩක් වෙන් කරන්න පුසුදානම්. අපේ හැමදුරනේ ලෝකේ මේ හිතුවක්කාර මිනිස්සු තමයි ගොඩක් දේවල් වෙනස් කරලා තියෙන. හැබැයි මේ මං කියන හිතුවක්කාරකම කවුරුත් කියන දේ අහන්නේ නැතුව අර gederin පිට වෙලා යන ඒ හිතුවක්කාරකම නෙමෙයි. මම මේ කියන්නේ තමන්ට තමන්ගේ දෙයක් කරන්න උනන්දුවක් තියෙනවා. හැබැයි ඔහු ඒ දේ කරන්නේ අනිත් අය මොන හරි දෙයක් කියයි, මේකේ අඩුපාඩු කියයි. ඒ නිසා මම මොකටද නිකම් මේ දේ කරන්න කියලා බැනුම් අහගන්නේ. මෙන්න මෙහෙම හිතන හැබැයි නිර්මාණශීලී සමාජයක පිරිසක් ඉන්නවා. ඒ නිසා මම කැමතියි, අපි හිතමු ඔහු කාර්යාලයක වැඩ කරනවා. එතකොට ඔහු හිතනවා මෙතන අපි 100 දෙනාටම සලකන්නේ එකම විදිහට. ඒ නිසා මම විතරක් අමුතුවෙන් නිකම් වැඩ කරන්න ගියොත් මම නිකන් එක එක්කිනාගේ විවේචන වලට ලක් වෙයි. මෙන්න මෙහෙම හිතන පිරිසක් ඉන්නවා. හැබැයි ඔහු එක උත්සාහයක් හරි දැරුවොත් අර 100 දෙනාගෙන්ම ඔහු කැපී පෙනෙනවා. ඒ කැපී පෙනෙන්නේ ඔහුගේ උනන්දුවෙන්, කැපවීමෙන්, ඔහුගේ නිර්මාණශීලීත්වයෙන්. මම මෙන්න මේ දේ කැමති අපේ හැමදෙරුගෙන් දැන කියා ගන්න. ඕනම ආයතනික වැඩ කරද්දී තමන් අනේකාට වඩා වෙනස් වීම කොයිතරම් වැදගත් වෙනවද අපේ හැමදෙරුනේ? ඇත්තටම බුදුමා ගයන් මහත්මයා පැහැදිලි කරන කාරණේ හරිම වටිනවා. දැන් ලෝකේ ගත්තහම විවිධත්වය නිසා තමයි විචිත්‍රත්වයක් නිර්මාණය වෙන්නේ. එහෙමයි. එතකොට වනාන්තරයක වුණත් එකම වගේ ගස්, එකම ආකාරයේ මල් පිපෙන ගස්, එකම විදියේ සුවඳ හමන ගස් තියනට වඩා විවිධ ආකාරයේ ගස්, විවිධ මල්, විවිධ සුවඳ හමන දේවල් තිබ්බහම එතන විචිත්‍රත්වය වැඩි. එහෙමයි. ඒතර ආයතනයකදී වුණත් ඒ ධර්මතාවය පොදුයි. මොකද ආයතනයක ඔබ කියපුතුමා කියපු මේ ගැටලුව තියෙනවා. බොහෝ ආයතනවල ගොඩාක්ම වැඩ කරන්නේ නැති පිරිසක් තමයි
ආයතනයේ ප්‍රධානිය ළඟ නිතරම ගැවසනවා කියලා අපි අහලා තියෙනවා. එහෙමයි. එතකොට නිර්මාණශීලී මිනිස්සු යමක් අලුතෙන් හිතලා කරන්න පුළුවන් මිනිස්සුන්ට මේ සමාජ ජීවිතයේදී අතහිත දෙනවා කියන එක ඒ තරම්ම අපි දකින්නේ නැහැ. මෙන්න මෙහෙම සංකල්පයක් තියෙනවා. කවුරු හරි යමක් අලුතෙන් කළාම මුලින්ම අපි කරන්නේ ඒ කියන අපි ඒ තරම්ම තැකීමක් කරන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී අපි ඒ පිළිබඳව ටිකක් හොයලා ඒක විවේචනය කරන්න බලනවා. එහෙමයි. එතකොට තුන්වෙනි අවස්ථාවේදී අපි විවේචනය කරන්න බැරි වුණාම අගය කරනවා. එහෙමයි. අගය කරලා අවසාන අවස්ථාවේ අපි ඔහු වැළඳ ගන්නවා. එතකොට මේ ලෝකේ මේ ස්වභාවයට බයක් හදාගත්තොත් අපිට පුළුවන් කමක් නැහැ අලුත් විදියට මේ ජීවිතයට මුහුණ දෙන්න. ඒකට හොඳම උදාහරණය ලබලා දෙන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුහාමුදුරුවෝ. එහෙමයි. මොකද උන්වහන්සේ මේ සමාජයේ උපදින 15 වෙද්දී මේක අනුසෝතගාමි. අනුසෝතගාමි කියලා කියන්නේ ගලා යන්නන් වාලේ පවතින්නන් වාලේ පවතිනවා. අර අපේ වචන වලින් කිව්වොත් වැල යන අතට මැස්ස ගන්නවා. හැබැයි උන්වහන්සේ ඒක වෙනස් කළා පටිසෝතගාමීව මේ ගමන ආරම්භ කළා. ඒ මොහොතේ එතන අසීරුතාවයන් තියෙන්නේ නැති. තිබුණ ඇති කියනටත් වඩා අපි බුද්ධ ශාසනය තුල ශාසන ඉතිහාසය බැලුවහම උන්වහන්සේ මහා පීඩාවකට පත් වුණා තමන්ගේ කුලය ඇතුළෙන්ම. එහෙමයි. හැබැයි උන්වහන්සේ ඒක තැකීමක් කළේ නැත්තේ තමන්ගේ අරමුණ ඒක නොවෙන නිසා. දැන් සුජාතාව ලබල දුන්න කිරිපිඩු දානේ වළඳලා පාත්‍රය උඩුගම් බලා පාවෙන්න කියලා අදිෂ්ඨාන කරන එක පාවුණාද නැද්ද පාවෙන්න පුළුවන්ද නැද්ද කියන හිතනවට වඩා ඒක තමයි අලුත් ආරම්භය. ඒක තමයි අලුත්ෙන්ම කල්පනා කළේ මෙන්න මේ වෙනස අපි කරන්න ඕන කියලා. ඒ විදිහට උන්වහන්සේ බ්‍රාහ්මණ සමාජය තුල පැවතිච්ච සියලු දේවල් උන්වහන්සේ වෙනස් විදියට හිතන්න මේ සමාජයට මඟ පෑදුවා. පාදලා මේ 2600ක් ගත වෙන මේ මොහොත වෙද්දි බලනකොට උන්වහන්සේ ගත්ත ඒ ක්‍රියාමාර්ග උන්වහන්සේ දේශනා කරපු දේශනාව අද දවස වෙද්දී ඵල ධර්මින් මේ සමාජය තුළ විද්‍යාව තුළ ඔප්පු වෙන බොහෝ දේවල් බුදුදහම මීට අවුරුදු 10000 ගණනකට පෙරාතුව ඔප්පු කළා කියන එක අපිට අවිවාදිතව පිළිගන්න වෙලා තියෙනවා. ඒ වගේම මුල්ම අවධිය ගත්තොත් මේ ලෝකේ පැතලි කියලා තමයි හැමෝම එහෙම පිළිගෙන තිබුණේ. නමුත් එක විද්‍යාඥයෙක් තමන්ගේ ආගමික මත ඉක්මවලා තමන් හරි කියලා විද්‍යාත්මකව හොයාගත්ත කාරණා මත පදනම් වෙලා එයා කිව්වා නෑ මේ ලෝකෙ ගෝලාකාරයි කියලා. එතකොට මේ ජීවිතයේ හැමදාම යම් වෙනසක් කළා නම් යම් වෙනස් වීමක් කළා නම් ඒ වෙනස් වීම කලේ මේ අපි ළඟම අපේ ස්වභාවයෙන්ම අපේ තත්ත්වෙම හිටල් ඉඳලා අලුතෙන් යමක් පිළිබඳව හිතන්න කල්පනා කරන්න කටයුතු කරලා ඒ වෙනුවෙන් පොතපත පරිශීලනය කරලා ඒ වෙනුවෙන් අත්දැකීම් ලැබපු ඇත්ත නිසා අපි අගය කරනවා සහ අපි ඒතරටපත් වුණාම ඒ තුල ලැබෙන අර කරද්දි ලැබෙන නිඳාවට වඩා ඒ ප්‍රතිලාභ ලැබිච්ච වෙලාවකදී ලැබෙන තෘප්තිය ගැන තමයි අපි කල්පනා කරනම පුංචි කාරණාවක් කියලා ඔබතුමාගේ මේ ප්‍රශ්නයට උත්තරේ අවසන් කරනවා. එක තරුණ සංගීතඥයෙක් තමන්ගේ සංගීත මාස්ටර් ඒ කියන්නේ සංගීත ගුරුතුමා ළඟට ගිහිල්ලා කියනවා, ගුරුතුමනි මට මේ සංගීත ජීවිත එපා වෙලා. හේතුව අපේ රටේ මිනිස්සු මට දොස් කියනවා, කොතරම් දේවල් කළත් මාව විවේචනය කරනවා, මට අත දීමක් නැහැ කියලා. ඒ වෙලාවේ සංගීත ගුරුවරයා කියනවා ඒක එහෙම තමයි, ඒක එක්තරම්ම හිතන්න දෙයක් නැහැ. එන්න මගේ මේ කෞතුකාගාරට මේ බලන්න, මේ ඉන්නේ බොබ් මාලි, මේ ඉන්නේ මයිකල් ජැක්සන්, මේ ඉන්නේ අමරදේව, මේ ඉන්නේ කේමදාස සූරි, මේ අයට බලන්න ඉන්නකොට කොතරම් මිනිස්සු බැන්නද, විවේචන කළාද. අද දවසේ විවේචන කරපු මිනිස්සුන්ගේ පිළිරුව කොතනකවත් හදලා නැහැ.
හැබැයි විවේචනවට ලක්වෙච්ච මේ මිනිස්සුන්ගේ ප්‍රතිරූප පිළිරූ හදල තියෙනවා. එනිසා විවේචන ගැන කල්පනා කරන්නවත් විවේචන ගැන හිතන්නවත් නැතු හරි කියල තීන්දු කරගත්ත දේවල් පිළිබඳ කැපකිරීම් කරලා තමන්ගේ අරමුණට යන්න කියල තමයි ඒ සංගීත ගුරුවරය දේශනා ස බුදුහාරු දේශනා කළා අරුණවතී සූත්‍රයේදී ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනය. ආරම්භ කරන්න පවතින්න නික් මෙන්න මේ ශාසන බ්‍රහ්මචරයාවිනියලෙන එක විධාන ස්වරූපෙන් තමයි බුදුහාරු දේශනා කළේ. එහෙම කළ යුතුයි, එහෙම කිරීම ඇතුළෙ තමයි ප්‍රතිලාභ අපි බලාපොරොත්වෙන ප්‍රමාණයට ලබන්න පුළුවන්කම තියෙන්නේ. එම පයාම්තුරණේ බොහ පැහැදිලි පුළුල් පිළිතුරක් අප හාමුදුර ලබාතුට. මේ පිළිතුරු ආශ්‍රයෙන් ඔබ ඔබගේ ගැටලු විසදාගන්න අන්න එයයි අපේ එක මාරමුණ. ඔබ අසපුූ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන ලංකාවේ බොහොමයක් ගුවන්දිරි නාලිකා තියන බොහොමයක් මාධ්‍ය ආයතන තියෙනවා. හැබැයි ඔබ අසපුූ ධර්ම සාකච්ඡාවේ යම් කිසි සුවිශිෂි ලක්ෂණයක් දකිනවා. එතමයි ප්‍රායෝගික කරුණු තමයි අපි සාකච්ඡා කරන්නේ. සැබවින්ම මම මෙතන මැදිරියේ ඉන්න නිවේදකයා. නිවේදකයා කියන්නේ ඔබව නියෝජනය කරන කෙනා. එතකොට ඔබේ ප්‍රශ්න ඔබට තේරෙන විදිහටයි ම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් විමසන්න ඕනේ. එවිට උන්වහන්සේ මගේ මනසට එය පැහැදිලිව විග්‍රහ කර දෙන්නේ මා ඇතුලේ ඉන්න සුහසක් ශ්‍රී ලාංකේය ශ්‍රාවකයින්ට ඔවුන්ගේ ප්‍රශ්න විසඳන ආකාරයට. අපි හැමදුරනේ ඉන්න අනතුරුව මම කැමති දැන් අපි සමාජීය පැත්තෙන් වෙනස් පැතිකඩකට යන්න කැමති අසපූ ධර්ම සාකච්ඡාවේ. අපි වාහනයක් මේ සරල නිදසුනක් වාහනයක් ගත්ත ගමන් අපිට නීතියක් විදිහට තියෙනවා ඒ වාහනයට රක්ෂණයක් තිබිය යුතුයි, රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි, එතකොට ආදායම් බලපත්‍රයක් තිබිය යුතුයි. මේ තුනම එකතුනහම තමයි වාහනයට නැගලා රියදුරු අසුනේ වාඩි වෙලා මට වාහනේ අරන් යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මගේ වාහනේ මම රක්ෂණය කරලා තියෙනවා. එතකොට ආදායම් බලපත්‍රයක් රියදුරු මේ සියලුම බලපත්‍ර මං තියාගෙන දැන් මම මහා මාර්ගේ ගමන් කරනකොට අපි කවුරුත් හිතලා හැප්පෙන්නේ නැහැ, හිතලා අනතුරු වෙන්නේ නැහැ. නොසැලකිල්ල එහෙම නැත්තම් සමහර වෙලාවට හදිසි සිදුවන අනතුරක් වෙන්න පුළුවන්. දැන් අනතුරක් වුණාම අපේ හැමදරුවනේ යම්කිසි වාහන දෙකක් අපි හිතමු වාහන දෙකට විතරයි අලාබානි වෙලා තියෙන්නේ. හැබැයි අපිට ඈතින්නම් බලනකොට ඕනම තැනක අනතුරක් සිදු වුණ ගමන් අපි කරන්නේ පෙරලා රණ්ඩුවක් ඇති කර ගැනීම, මුලින්ම බැන ගැනීම. ඒ බැනගන්න අතරතුරේ සුවහසක පිරිසක් මේ මහා මාර්ග ගමන් කරන ඔවුන්ට ගමන් කරන්න බැරුව ඔවුන් එකතන නැවතිලා ඉන්නවා. දැන් මේ වාහන දෙක එක තැනක තියාගෙන මේ දෙදෙනා තර්ක විතර්ක මැද තමයි ජීවත් වෙන්නේ. දැන් මේ සිද්ධි දකිනකොට අපිට හිතුණා අපේ හැමදුරනේ සමහරලාට අපි හිතමු යම්කිසි අනතුරක් සිද්ධ වුණාම මුලින්ම කරන්නේ අය කෙනෙක් ඉතුරුලා ඉන්නෝ නම් එතනේ වැරද්ද කරපු කෙනාව ඔහුට ඉස්සෙල්ලාම අපි සාහසික විදියට පහර දෙන්න උත්සාහ කරනවා. මේ අපේම මිනිස්සු ආගමක් දහමක් නිශ්චිත ආගමක් අදහන මිනිස්සු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ හැමදුරම මම කැමති මෙන්න මේ ප්‍රායෝගික කාරණේ අපි අරගත්තොත් වාහනයක් ගද්දී අපි රක්ෂණය කරනවා. අපිට පුළුවන් මෙතනදි කතා බහ මනසින් උසස් මිනිසුන් වූ විදිහට ඕනෑම අනතුරක් දකින්න පුළුවන්. මෙන්න මේ අනතුරක් දකින විදිහ, ඒට මැදිහත් වෙන විදිහ බෞද්ධාගමිකයෙක් විදිහට කොහොමද අපි හඳුන අපි පහදා දෙන්නේ? ඇත්තටම ඒක අපිට ඔබතුමා පැහැදිලි කර විදිහටම හැම තැනකදීම දකින්න පුළුවන් ලක්ෂණයක්. මොකද අපේ රටේ තාම අර ප්‍රාථමික ගෝත්‍රික ක්‍රමයන් පාවිච්චි කරන බහුතරයක් රියදුරු මහත්වරු සහ ප්‍රේක්ෂකයෝ ඉන්නවා. එහෙමයි. දැන් ලොරියක් වදින්නේ වාහනයක වෑන් එක නම් ලොරියට ගහනවා. එහෙමයි. එවැගේම සාමාන්‍යයෙන් ත්‍රිවිලර් එකක් නම් බයික් එකක වදින්නේ ත්‍රිවිල් එකේ රියදුරු මහත්වරට ගහනවා. එහෙමයි. හැම වෙලාවකම ලොකු වාහනේ රියදුරා වැරද්දක් කළත් නැතත් ගහන්න තමයි අපි පෙළඹෙන්නේ. එහෙමයි. දෙවෙනි කාරණය තමයි වාහන දෙකක් ඔබතුමා කිව්ව විදිහට රක්ෂණය කරලා තියෙන රක්ෂණ ආවරණයක් තියෙනවා. අනතුරකින් දෙදෙනාටම අලාභ නම් ඒ රක්ෂණ සමාගමෙන් ඒ වාරික ගෙවපු නිසා ඒ තමන්ට වෙච්ච අලාභය පියව ගන්න පුළුවන්. හැබැයි ඒක පියවගන්නේ නැතුව අර රෝගී වෙච්ච ලෙඩ්ඩු රෝහල්ගත කරන්නේ නැතුව එතන වෙන ගැටලුවක් නිර්මාණය කරගෙන එතන එක්කෝ ජාතියක් එක්කෝ ආගමක් එක්කෝ වෙන යම් දෙයක් පාදක කරගෙන මහා වියවුලක් නිර්මාණය කරන්න අපි පෙළඹෙනවා. එහෙමයි. ඒකට වටේ ඉන්න බොහෝ අය දායකත්වය දක්වනවා. මේ කොතරම් බණ ඇහුවත් කොතරම් සිල් ගත්තත්
මේ ආගමානුකූලව ඉන්න ඕන කියලා බුදුහාමුදුරුවන්ගේ නම ඇහෙනකොටම සාධුකාර දුන්නට ආවේග පාලනය කරගන්න දන්නේ නෑ. එහෙමයි. ආවේග කියන්නේ වේගයෙන් එන සිතුවිල්ල. වේගයෙන් එන වාහනයක් තිරිංග තද කරගත්තේ නැති වුණාම යා පෙරලෙනව නැත්තම් වෙන මොහොක හරි වදිනව. ඒක යකඩ ගොඩක්. එතකොට වේගයෙන් එන සිතුවිල්ලක් නිසා සමහර වෙලාවට නිවැරදි කරන්න බැරි සීමාවට මිනිස්සු යනවා. එක්කෝ වෙන කෙනෙක් එක්ක ගැටෙනවා, එක්කෝ ඔහුට ගහනවා, එම නැත්තං ඒ වාහනේ ගිනි තියලා ඔහුගේ ජීවිත විනාශ කරන. මොකද එකට එක කරනවා කියන එක කොහෙත්ම අපිට අනුමත කරන්න බෑ. එහෙමයි. කොයි කව මොන්නම රියදුරු මහත් එක්කත් අපි කල්පනා කරන්නේ නෑ මේ හිතලා අනතුරක් කරයි කියලා. හිතලා කාගේවත් ඇඟේ හප්පයි කියලා. නමුත් රියදුරු මහත්තුරු තීන්දු කරන්න ඕනේ ජීවිත ගොඩක් අරන් යන තමන් ජංගම දුරකථනය ඒ මොහොතේ පාවිච්චි නොකර ඉන්න. මත්පැන් ටික බොනවනම් ඒ මත්පැන් ටික බීලා වාහන පදවන්නේ නැතුව ඉන්න. ඒ වගේම අපරික්ෂාකාරී විදියට රියපද වෙන එකෙන් ඉවත් වෙන එක රියදුරු මහත්තයා තේරුම් ගන්න ඕනේ. හැබැයි අපිට මෙහෙම කරන්න බෑනේ. ගරණියෙක් ගෙම්බෙක් අල්ලනවා. එහෙමයි. දැන් ගරණියෙක් ගෙම්බෙක් ඇල්ලුවා කියලා අපිට ගරණියට ගහන්න බෑ. මොකද ඊළඟ මොහොතේ උකුස්සෙක් ඇවිල්ලා මේ දෙන්නම ගෙනිච්චෝ. එහෙමයි. ඊළඟ මොහොතේ කාක්රංචුවක් ඇවිල්ලා මේ උකුස්සට කෙටුවොත් අපි මේ හැමෝටම ගහන්න යන්න වෙනවනේ. ඒතර එකට එක කරනවා කියන එක මම අර මුලිනුත් පටන් ගත්තේ ගෝත්‍රික ක්‍රමයක්. දැන් මේකට මම ඔබතුමා වාහනේ ගත්තා වගේම මේ මෑතකදීම ඇති වෙච්ච සිද්ධියක්. කළුතර ප්‍රදේශයේදී වෛද්‍යවරු කණ්ඩායමක් සහ යම් මහජන නියෝජිතයෙක්ගේ කණ්ඩායමක් අතර ගැටුමක් ඇති. එහෙමයි. ඒ ගැටුම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දක්වා පරිවර්තනය කළ. අපි කොතනකදීවත් වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව කාටවත් දොස් කියන්නේ නැහැ. නමුත් අපි වෛද්‍යවරු හොඳට තීන්දුව ගන්න ඕන. වෛද්‍යවරු වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්. අපි මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත්ත අය. එතකොට යම් මහජන නියෝජිතයෙක් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා එදා දවසේ දවල් 12 ඉඳලා ඊළඟ දවසේ දවල් 12 දක්වා මේ ඒ දිස්ත්‍රික්කයේ රෝහල්වල වෛද්‍ය සේවයෙන් එයත්ෝ ඉවත් වෙනවා කියන එක සාහසිකයි. මොකද ඒ අපි දඬුවම් කරලා තියෙන්නේ මේ ගැටුමට කිසිම ආකාරයෙන් දායකත්වයක් නොදුන්න එදා වේල හම්බ කරගෙන කන මේ අහිංසක රෝගීන් අහිංසක මිනිස්සු. ඒතොර එතන ඒ පක්ෂය ඉන්න පුළුවන්, වෙන පක්ෂය ඉන්න පුළුවන්, ඒ ජාතියයි ඉන්න පුළුවන්, වෙන ජාතියකයි ඉන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලාවකදීම ක්‍රියාමාර්ග තෝරද්දී තව පිරිසක් අපහසුතාවයට පත් වෙලා ඒ පිළිබඳව කිසිම දෙයක් නොදන්න පිරිසකට යම් අයහපතක් කරලා අපි යමක් තෝරන එක මනුස්සත්වය නෙවෙයි කියන එක තමයි ඔබ මම කල්පනා කරන්න ඕනේ. මොකද යම් දවසකදී අපිට පසුතැවෙන්න වුණොත් මේ නිසා මේ දේ වුණා, මේ නිසා මේ දේ වුණා කියලා ඔබ මම ලැබපු මේ මනුස්ස ජීවිතය වටින්නේ නැහැ කියලයි අපි කල්පනා කරන්නේ. එහෙම පැහැඳුරුනේ. මම හිතන්නේ මේ කරුණු ටික ශ්‍රවණය කරා නම් අනුතුරු කියන දේවල් හිතලා සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි නොසලකිලින් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණත් අපි මනසින් උසස් මිනිසුන් විදිහටයි ඒවා සියල්ල දැකිය යුත්තේ. අවශ්‍යම දේ ඒ මොහොතේ සිද්ධ කළ යුතුයි. රණ්ඩු සරුවල් බැනගැනීම් මේ සියල්ල පසකින් තියලා ඒ මොහොතට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියලා අපි තීරණය කළා නම් අපිට හරිම ලේසි මේ රියානතුරු වළක්වා ගන්න, ඒ වගේම මේ අහිමි වෙලා යන ජීවිත වළක්වා ගන්න, එහෙම නැත්නම් මේ ජීවිත ආරක්ෂා කරගන්න අපට හැකියාව තියෙන නිසා ඕනෑම ස්ථානයක අදින් පස්සේ හෝ මේ අසපුව ධර්ම සාකච්ඡාව ඔබට මතක් වේ. අනුතුරක් දකින වාරයක් වාරයක් පාස ඔබට මතක් වේ. ඔබ ඒ මොහොතේ ක්‍රියාත්මක විය යුත්තේ බෞද්ධයෙක් විදිහට, ශ්‍රී ලාංකිකයෙක් විදිහට. යම්කිසි රණ්ඩුවක් ඇති වෙනවා නම් ඒකට මැදිහත් කරුවෙකු වෙලා ඒ රණ්ඩුව තවත් දිග්ගස්සනවා වෙනුවට අපි කරන්නට ඕනේ ඒ දෙදෙනාටම ඒ මොහොතේ ඒ අවස්ථාව පැහැදිලි කරලා දෙන එකයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපේ පොලිසිය අපිම හදාගත යුතුයි. එනිසා තමන්ගේ විනය තමන්ම සකස් කරගත යුතුයි. ඒ පිළිබඳව අපි දහමෙන් මොනවද උගහගන්න කියන කාර්යය තමයි මේ අසපූ ධර්ම සාකච්ඡාවෙන් මීට මිනිත්තු කිහිපයකට කලින් අපි සාකච්ඡා කළේ. විවිධ පැතිකඩයන් වලට අපි අසපූ ධර්ම සාකච්ඡාව රැගෙන ගියා. දැන්
අවසානයට තමයි අසපූධර්ම සාකච්ඡාවේ රැගෙනන්නේ. කෙනෙක් මේ ගියාට පස්සේ අපේ හාමුදුරනේ අපි ලංකාවේ තියෙන හොඳම මුද්‍රණ ආයතනෙන් දිගම ලොකුම බැනර් එක ගැහුවට අපේ මිය ගියපු ඒ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඒ ඥාතියට පේන්නේ නැහැ. අපි සෙනග 1000ක් ගෙනවත් අපි අපේ ඥාතියෙක් මිය ගියපුවාම අපි මොන තරම් ලොකුවට දාන පින්කම් කරත් ඔහුට ඒක පේන්නේ නැහැ. මම මේ එන්න හදන්නේ පුංචි කාලේ අම්මයි තාත්තයි ඔවුන්ට තියෙන වටිනාම දේ තමයි දරුවන්ට දෙන්නේ. ගෙදර තියෙන හොඳම ඇඳ කියලා හිතමු. ගෙදර තියෙන හොඳම සැපම මෙට්ටි තමයි පුංචි කාලේ අම්මා තාත්තත් ආදරණීය දුව පුතාව නිදි කරවන්නේ. දැන් ඒ පුංචි දුව පුතා උස්මහත් වෙලා ගෙදර තියෙන හොඳම කාමරය දුන්නේ අම්මටද තාත්තටද? ගෙදර තියෙන සැපම මෙට්ටි දුන්නේ අම්මටද? එහෙම නැත්නම් තාමත් අම්මා ඉන්නේ ගෙදර තියෙන අබලන් වෙච්ච ඒ කාමරේමද? මෙන්න මෙතන අපිට හිතන්න තැනක් තියෙන අපේ හඳුනි. මම කැමති මෙන්න මේ දේ මතක් කරන්න. වයසට යන්න යන්න අපිට තියෙන හොඳම දේ අපේ අම්මට දෙන්න පුළුවන් නම් ඒ කොයිතරම් පිනක්ද අපේ හඳුරන්නේ. ඇත්තටම ඔබතුමා ඉතාම වැදගත් අවස්ථාවක් මේ මතු කරන්නේ. අපි පැහැදිලි කරන දෙයක් තමයි පුංචි කාලේ අම්මා තාත්තා කරපු කැපකිරීම. දැන් බුදුදහම අසත් බුදුදහම කියනවා මේ ලෝකේ පූර්වාචාර්යවරු වගේම බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පුතා පිතා කියලා. ඒ වගේම න සුප්පතිකාර සූත්‍රයේදී කියනවා ඒ දෙබ්නගෙන් බීපු අම්මගෙන් බීපු කිරිවල සහ තාත්තගේ ශ්‍රමයට අපිට හරියට ණය ගෙවල ඉවර කරන්න බෑ කියලා. එහෙමයි. දැන් අපි කෙනෙක් මිය ගියාම විශේෂයෙන් අම්මා තාත්තා මිය ගියාම මහා ඉස්තරම් විදියට බොහෝ දේවල් කරන. දැන් අපිට ගත්තොත් හත් දවසේ දානේ. එහෙමයි. තුන් මාසේ දානේ ඉස්තරම් විදියට අතුරුපස සහිතව දෙනු. එතකොට ඔබතුමා කියපු තැනට මම පොඩි දෙයක් එකතු කළොත් අපි අපේ අම්මට අපි අපේ තාත්තට එහෙම කෑම වේලවල් කීයක් නම් ජීවිතේ දීලාද? සමහර ඇත්තෝ බෞද්ධ මහා කපෘක් පූජා කරන අපේ විරුද්ධත්වයක් නෑ. හැබැයි ඔබ බලන්න ඕනේ අපේ අම්මට අපේ තාත්තට අපි ඒ අවස්ථාවන් වලදී කොතරම් ඇඳුම් ආයිත්තම් දීලාද? එහෙමයි. සමහර ඇත්තෝ මහා ප්‍රසිද්ධව බොහෝ ශ්‍රමදාන කරනවා. අම්මගේ පිඟාන කී දවසක් හොදලාද? තාත්තගේ පිඟාන කී දවසක් හොදලාද? සමහරට සමහර ඇත්තෝ කරලමන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් ලක්ෂ ගණන් මහා මුදල් පරිත්‍යාගයන් කරනවා තාත්තගේ සාක්කුවට රුපියල් 1000ක් දාපු වාර ප්‍රමාණය, අම්මගේ අතේ රුපියල් 500ක් මිට මොලවපු වාර ප්‍රමාණය කොයි තරම්නම් ඇද්ද? එතකොට අම්මා අපිට බොහෝ දේවල් කන්න උයලා දෙනකොට බොහෝ සැප සම්පත් ලබලා දෙනකොට ඒ අය තමන් බොහෝ දේවල් නැති කරගෙන තමයි ඒ දේවල් ලබලා දුන්නේ. සමහර වෙලාවට අම්මගෙන් තාත්තගෙන් අපි ප්‍රශ්න ඇහුවාම එකම ප්‍රශ්නේ. එහෙමයි. 10-12 වාරේ අහද්දිත් අම්මා සහ තාත්තා ඒ ගැන කිසිම තරහක් කේන්තියක් ගන්නෙ නැතුව බොහොම කරුණාන්විතව පුතේ මේක මෙහෙමයි කියලා කියනවා. සහ කිව්වා ඔබ දැන් වැඩිහිටියෙක් වෙලා ඉන්නේ, ඔබ තරුණයෙක් වෙලා ඉන්නේ, ඔබ බලන්න ඔබෙන් අම්මා මොනවහරි අද ඇහුවොත් ඔබෙන් තාත්තා මොනවහරි ඇහුවොත් එකපාර නෙමෙයි දෙපාර ඇහුවොත් ඔබට කේන්ති යනවා, ඔබට තරහ යනවා. මම දැක ත්‍රිවිලරේ එක පිටිපස්ස එළියලා තියෙන එක තැනක සතේ යතේ නැතත් අම්මා පුතේ කියයි කියලා. ඒ වගේම අපේ සාහිත්‍යයකට මම දැක්ක එක තැනක් තියෙනවා දෙව්දත් මවට මැනවි කියලා. කොයිතරම් දේවල් අම්මා තාත්තට නොකලත් ඒ දෙන්නා දරුව හැටියට ඔබට යුතුයකම් ප්‍රමාණය ඉටු කරලා අවසන් කරලා තියෙන්නේ. එදා ඔබ අම්මා තාත්තා අතින් අල්ලගෙන ගිහිල්ලා ඒ හැමදේම කළා නම් අද ඔබට පුළුවන් කමක් තියෙන්න ඕනේ එහෙම කරන්න. ඒක ඊළඟ කාරණය. ඔබ අද දවසේ අම්මට තාත්තට නොකරන දේවල් ඔබට නැවත දවසකදී බලාපොරොත්තු වෙන්න බෑ ඔබේ දරුවන්ගේ. එහෙමයි. මොකද අර අජාසත් පුතා බිම්බිසාර රජු ඝාතනය කළා,
යහතින් රාජ්‍යත්වය කලා කියල අපි හිතුවට ඒ පීතෘූ ගාතක පරපුර උදය බද්‍ර දක්වා පරම්පරා අටක් යනවා. එතකොට තාත්තා විසින් පුතා විසින් තාත්තා මරණවා, ඒ පුතාම ආයේ ඒ තාත්තා ඝාතනය කරන. එතකොට ඒක උදය බද්‍ර දක්වාම ගිහිල්ල තමයි අවසන් වුණේ. එක නිවසක තරුණ තාත්තා තමන්ගේ වයසක තාත්තා කූඩික තියලා ගෙනියන්න සූදානම් වුණ හැම පුංචි මුණුබුර අහනවා, ඇයි තාත්තේ මේ සීයා කූඩික දාලා ගෙනියන්? පුතේ තාත්තා වයසයි, සිය වයස නිසා මේ කැලෙන් ගිහිලා තියෙනවා. පුතා කියනවා, කමක් නෑ තාත්තේ, සීයා කැලේ තියලා එනකොට මේ කූඩි අමතක කරන්න නැතුව ගේන්න ඕනේ. මේ තාත්තා නෑ පුතා, මේ කැඩිච්ච කූඩි නෑ, තාත්තා සීය වුණාම මට ගෙනියන්න ඕනේ. එනිසා හැම දෙයකම අනුරූප විපාක තියෙන නිසා අපි අපේ පැත්තෙන් අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ඒ යුතුකම් ප්‍රමාණය ඉටු කළාද කියන බව මත ඔබට සතුටක් නම් ඒක හරි වටිනවා. ඔබට සමහරට හිතෙන්න පුළුවන්, එදා අපේ අම්මා තාත්තා වගේ නෙවෙයි අද අපි කාර්යබහුලයි, අපිට එහෙම නිදහසක් කොයින්ද අම්මට තාත්තට එහෙම කරන්න කියලා. මම එක අවස්ථාවක් කියන්නම්. අටවෙනි අග්බෝ රජතුමා තමන්ගේ අම්මට සැලකුවේ චෛත්‍යකට වගේ. උදේට සමහර උදේට රාජසභාවට යන්න පෙර අම්ම නාවල ඒ දියරෙද්දෙන් ඔටුන්න හෝදලා ඒ ඔටුන්න තමයි දාගෙන රාජසභාවට ගියේ. අම්මට වටා පැදකුණු කරලා අම්මට වන්දනා කළා. රජ කෙනෙකුට රටක් පාලනය කරද්දී එහෙම කරන්න පුළුවන් නම් ඔබට මට එහෙම කරන්න බෑ කිව්වොත් ඒක හුදු කතාවක් විතරයි. එනිසා ගෙදර බුදුන් කියලා අම්මටයි තාත්තටයි හඳුන්වීම වචනයට විතරක් සීමා කිරීම මනුසු හැටියට අපිට කොයි වෙලාවකවත් ගැලපෙන්නේ නෑ කියන බව ඔබ මම තේරුම් ගන්නට ඕනේ. එම පැහැඳුරුනේ එෆ්එම් 92.2 එෆ්එම් 92.4 ඔබ දෙරණ ශ්‍රවණය කරමින් ලොතරැයි කුටියේ වෙන්න පුළුවන්, වාහනේ යන ගමන් වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ජංගම දුරකථනය ඔස්සේ වෙන්න පුළුවන්, කොහේ හිටියත් මේ සංඛ්‍යාත දෙකෙන් ඔබ එෆ්එම් දෙරණ අහගෙන ඉන්නවා. දැන් උදෑසන 7ට නිදහස් මනසින් අවදි වෙලා අසපූ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු ඔබ නෙමෙයි මේ 8ට මිනිත්තු කිහිපයක් ලං කරලා තියෙන මේ වෙලාවේ ඉන්නේ. ඔබ වෙනස් වෙලා සහ මේ අසපූ ධර්ම සාකච්ඡාවෙන් පූජ්‍යපාද ශාස්ත්‍රපති සීමලාගුණ ධම්මින්ද අපේ හාමුදුරුව කියලා දුන්නු මේ කරුණු මේ ප්‍රායෝගිකව ජීවිතේ ඔබ ප්‍රශ්නවලට මුහුණ දෙද්දී මේවා ඔබේ මතකයේ තිවිලා විටින් විට මතක් වෙන්න පටන් ගන්නවා, මතකයේ ආවර්ජනය වෙනවා. අන්න එය තමයි අසපූ ධර්ම සාකච්ඡාවේ එකම අරමුණ. නැත්නම් ඔබට පෙරලා අහන්න පුළුවන් මේ තරම් බණහන මේ තරම් බණ කියන රටේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔබට මට පුළුවන් තරම් අපි කොයි තරම් උපාධි ගත්තත්, කොයි තරම් මුදල් හම්බ කරත්, කොයි තරම් ගිණුම්වල මුදලේ අගය වැඩි කළත් මනුස්සකමේ අගය වැඩි කරගන්න බැරි නම් අන්න එතනයි අපි අසාර්ථක වෙන්නේ. මනුස්සකමේ අගය වැඩි කරගන්න නම් අනිවාර්යෙන් සම්බුදු දහම අපේ ඉබහල් කරගත යුතුයි. එහෙනම් මේ මොහොතේ ඔබ සතුටින් කාලය ගත කරා. නිදහස් වූ මනසින් අවදි වුණු ඔබට ඔබේ මනසට ධර්ම කරුණුකාරණන් වහන්සේ දේශනා කළා. මේ මැදිරියේ එක මයික්‍රෝෆෝනයක් වුණාට මේ මයික්‍රෝෆෝන ඇතුලේ කොයිතරම් පිරිසක් අපි වහගෙන ඉන්නවද? ඒ හැම දෙනාම ඔබයි. ඉතින් ඒ ඔබට තමයි මේ උතුම් වූ ධර්මය දේශනා කළේ. වැඩමවා වදාළ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය, කොළොන්නාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද සීබලාගුඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ තමයි අමිතාත්‍ය ඔබට මට මේ උතුම් වූ ධර්මය විග්‍රහ කර දුන්නේ. උන්වහන්සේ බොහෝ සෙයින්ම මේ පුංචි දරුවන් එක්ක දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන නිසාවෙන්ම උන්වහන්සේට හැකියාව තියෙනවා මේ උතුම් වූ ධර්මය සියලුම දෙනාගේ මතකයේ ධාරණය වන විදිහට දේශනා කරන්න. මේම තමයි අසපූ ධර්ම සාකච්ඡාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඔබට මතකයි පූජපාද අපේ ශාස්ත්‍රපති සීමලාගුණ ධම්මින්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට පාසල් දරුවන් පිළිබඳව, ඔවුන්ගේ අනාගතය පිළිබඳව දේශනා කරන විට පූජපාද මැදගොඩ අපේදීස ස්වාමීන් වහන්සේ වැඩම කරලා තාරුණ්‍ය පිළිබඳව සාකච්ඡා කරනවා. එතනුත් එහාට ගිහිලා පූජ්‍ය මාවරලේ බද්ධ හිමියන් අපේ ජීවිතේ අපි මොනවද ආපස්සට ගිහිල්ලා හදාගන්න ඕනේ, එහෙමනම් ඒ ආපස්සට ගිහිල්ලා හදාගන්න බැරි
බැරි නම් වර්තමානයේ කොහොමද අපේ වැරදි හදාගෙන ජීවත් වෙන්නේ කියලා පහදා දෙන විට පූජපාද බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ ඔබට මට උතුම් වූ ධර්මයේ විග්‍රහ කර දෙනවා. එතනනුත් නොනවති පූජපාද බොරැල්ලේ අතුලනායක ස්වාමීන් වහන්සේ මේ විදිහට විචිත්‍ර ධර්ම කතික දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ අසභූ ධර්ම සාකච්ඡාවට වැඩම කරලා මේ විවිධත්වයේ තුලින් සම්බුදු දහමේ කියලා දෙන මේ කරුණු කාරණා ඔබට දේශනා කරනවා. එනසාවෙන් දයාබ්‍රාහ්මී තාත්තේ අපි දන්නවා ඔබ කොහේ ගිය සමහර වෙලාවට දහම් පාසලට දරුවා දාන්න යන අම්මා තාත්තා ජංගම දුරකථනේ අරගෙන ගිහිල්ලා මේ යන ගමනේදී අසපු ධර්ම සාකච්ඡා වහන අම්මා තාත්තලා ඉන්නවා. ඉතින් අපට මහත් වූ සතුටක් ආඩම්බරයක් තියෙනවා ඔබ ගැන දෙරණ කියලා කියන්නේ ඔබ ඔබ අපමණයි. එනිසාවෙන් දෙරණ නාලිකාව කියලා කියන ඔබේ නාලිකාව ඔබේ නාලිකාවේ අප සේවය කරන්නේ අපේ සේවය හරියට ඉටු වෙනවාද නැද්ද කියන කාරණය විනිශ්චය කරන්නේ ඔබයි. අදට අසභූ ධර්ම සාකච්ඡාවේ නවතිනව පූජ්‍යපාද ශාස්ත්‍රපති සීමලාගොඩ ධම්මින්ද නායක ස්වාමින් වහන්සේට ඔබ මම අප හැම දිනාම කරුණී පුණ්‍යානුමෝදනා මේ මොහොතේ එකතු කරමු. මුළු රටක් දෙරණ අහගෙන ඉන්න මොහොතේ උන්වහන්සේට චිරාත් කාලයක් මේ සම්බුදු ශාසනයේ මේ උතුම් ධර්මයේ අපට විග්‍රහ කර දෙන හැකියාව ශක්තිය ලැබේවායි කියලා අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් අසභූ ධර්ම සාකච්ඡාව අදට නිමා කරනවා. දයාබරම් මෙතාති දුවේ ලබන සති අන්තයේදීත් මෙවැනිම ප්‍රායෝගික කරුණු කාරණා ඔස්සේ අසභූ ධර්ම සාකච්ඡාව මේ දහම් කතික අවතු ගොඩනගන්න අප සූදානමින් ඉන්නම අද දවසේදීත් දිනලක්ෂ සෙනවිරත් මහත්මියවත් අප මේ මොහොතේ ගෞරවපූර්වක සිහිපත් කරන මේ පටිගත කිරීම වලදී අපට සහයෝගය දක්වන අයවත් මේ මොහොතේ ගෞරවපූර්වක සිහිපත් කරමින් දෙන නිෂ්පාදක කණ්ඩායමත් FM දෙන කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් ඒ වගේම අපේ අංක එක ඔබයි අපව ශ්‍රවණය කරපු සුවහසක් ශ්‍රී ලාංකේය ඔබටත් අපේ ගෞරවනීය පුණ්‍යානුමුදනාව ගෞරවනීය ස්තුතිය මේ මොහොතේ සිදු කරමින් අසභූ ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරන මම ගයන් සංදීප ලබන සති අන්තයේදීත් අප හමුවෙමු. ඔබට සෝදායක දිනයක්. තෙරුවන් සරණයි. ධර්මයේ තුලින් ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව.